යිෝන් ්‍රිකටවට අදරකරන හැමෝටම සේෂන් දෙක කන්දේ හිටපු බංගලාදේශය යලි පෘතිවිය බලා අරගෙනන්නට චෙන්නයි බොයිස්ල සමත් වනේ ඉන්දිය අරසා බංගලාදේශය අතර පැවත්වන පළමු ටෙස් තරගේ පළමු දිනේදී. මෙතරවාරයේදී එංගලන්තයට පරාජය අරගෙන එන්නට ට්‍රැවිස් හෙඩ් සහ මානස් ලබෂයන්ගේ එක්දින දිවියේ හොඳම දස්කම් හේතු වුණා. ක්‍රිකටුන් මාදයට හොඳම බේත මේ ක්‍රික් වීලොක් ඩෙලිඩෝසගේ එක්ස්වඩෝසක. ංලාදේශ අතරේ පැවත්වන පළමු ටෙස් තරගේ ආරම්භ වනේ චෙන්නාහි චිදම්බර මෙමනතම් චෙපක් ක්‍රඩාංගනේ විදිර හැඳින් වෙන දඟ පන්දු යවන්නට හිතකර ක්‍රඩාංගනේ. දඟ පන්දු යවන්නට හිතකර මේ ක්‍රේඩා පිටිය තුළ දඟ පන්දු යවන්න දෙදෙනෙක් පිතිකරණයෙන් සාර්ථකවීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණ. කසේ වාසි දිනාගත්ත බංලාදේශය පළමුෙන් පන්දු යැවීමට ගත්ත තීරණයට සාධාරණය ඉටු කරන්නට හසන් මෙහමුත් සමත් වනා. ඔහුගේ පන්දු යැවීම හමුවේ ඉන්දිය කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවන් තුන්දෙනෙක් ආපසු ක්‍රීඩාගාරයට හැරීගිය පළවෙනි පන්දුවාර දහය අවසානයේදී ලකුණු 32ක් පමණක් ලකුණු පූර්වයේ සටහන් වෙද්දි. හසන් මහමුද් වෝබ්ලින් සීමාකාරයෙන් යවපු පන්දුවකට පිත්ත යොමු කරමින් රෝහිත් ශර්මා ඉන්දිය නායකයා බංගලාදේශ නායකයා නජ්මුල් හොසෙන් ශාන්තෝ වෙතට දෙවන ස්ලිප් වෙතට උඩ පන්දුවක් ලබා දෙමින් පිටියෙන් ඉවත් වුණා. ඉන් අනතුරුව පායින්න දෙසින් ෆුල් ලෙන්ත් එකේ යවපු පන්දුවකට පහරක් එල්ල කරන්නට යාමේදී ශුබ්මන් ගිල්ගේ පිත්තේ කෙළවරක වැදිච්ච පන්දුව උඩ පන්දුවක් ලෙසින් ලිටන් දාස් කඩුලු රකින්නා රැකගන්නට සමත් වුණා. විරාත් කෝලිට පිටයින්ෙන් ඉවත පතිත වෙච්ච පන්දුවකට ඩ්‍රයිව් පහරක් එල්ල කරන්න යාමේදී පිත්තේ කෙළවරක වැදිච්ච පන්දුව කඩලු රකින ලිටන් දාස් රැක ගැනීමෙන් ඔහුත් පිටියෙන් ඉවත් වුණා. ඉන්පසු ලකුණු 62ක සබඳතාවක් යශස්වී ජයිස්වාල් සහ රිෂාබ් පාන්ට් අතරේ ගොඩනැගුණා. දිවාහාරයෙන් පස්සේ යලිත් ක්‍රියාත්මක වෙච්ච හසන් මහමුද් රිෂාබ් පාන්ට්ව පිටියෙන් ඉවත් කරන්නට සමත් වුණා. තේපානේට පැය භාගයක් තිබියදී පිටපිට පන්දුවාර දෙකකදී ජයිස්වාල් සහ කේල් රාහුල් දවා ගැනීමට මෙහෙදි හසන් සහ නාහිඩ් රානා සමත් වීමත් එක්ක තරගයේ වාසිය යලි හිමි කරගන්නට බංගලාදේශය සමත් වුණා. නමුත් තුන්වෙනි සෙෂන් එක සම්පූර්ණයෙන්ම තමන්ගේ පාලනයට නතු කරගත්ත රවි අශ්වින් සහ රවීන්ද්‍ර ජඩේජා පන්දුවාර 32ක් තුළදී ලකුණු 163ක් මේ සෙෂන් එකේදී රැස් කරගන්නට සමත් වුණා. මේ අනුව ඉන්දිය ලකුණු පූර්ව ලකුණු 300න් ඔබ්බට රැගෙන යන්නට මේ පිතිකරුවන් දෙදෙනාගේ සුපිරි පිතිකරණයේ හේතුවක් බවට පත් වුණා. දිනේ අවසන් වෙද්දී ඔවුන් දෙදෙනා හත්වන කඩුල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 195ක සබඳතාවක් ගොඩනගා ගන්නට සමත් වුණා. චෙනා හිච්චෙපක් ක්‍රීඩාංගණයේ හත්වන කඩුල්ලට ගොඩනැගුණු හොඳම සබඳතාවයේ විදිහටයි මෙය සටහන් වුණේ. මින් පෙර 2016 වසරේදී කරුණ් නායර් සහ රවීන්ද්‍ර ජඩේජා අතරේ ලකුණු 138ක සබඳතාවක් තමයි හොඳම සබඳතාවයේ විදිහට සටහන් වෙලා තිබුණේ. ග්‍රෑන්ඩ් පාක් ඇරීනා පිළියන්දල ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ගෘහස්ත පුහුණු තැල්, ඔටෝමැටික් බෝලින් මැෂින්, පිළියන්දල නගර මැද ක්‍රිකට් වලට කියාපු තැන. දිනේ නිමා වෙද්දී රවි අශ්වින් සිය 6 වන ටෙස්ට් ශතකය වාර්තා කරගන්නට සමත් වුණා. පසුගිය සැප්තැම්බර් 17 වෙනිදා තමන්ගේ 38 වෙනි උපන්දිනය සමරපු රවි අශ්වින් අංක 8 හෝ ඉන් 5 ක්‍රීඩා කරමින් ටෙස්ට් ශතකයක් වාර්තා කරපු 3 වන වයස්ගතම පිතිකරුවා බවට පත් වුණා. මේ සියවස තුළ මේ දස්කම දැක්වූ වයස්ගතම ක්‍රීඩකයා බවට පත් වෙන්නේ ඔහු. රවීන්ද්‍ර ජඩේජා නොදැවි ලකුණු 86ක් ලබාගෙන ඉන්නේ 5 වන ටෙස්ට් ශතකයට ලකුණු 14ක් මෙපිටින් රැඳෙමින් දෙදෙනාම තමන්ගේ ඉනිමවලට 4/10ක් සහ 6/2 බැගින් එක් කරගෙන තිබීමත් විශේෂත්වයක් බවට පත් වෙනවා. ස්පින් බෝලින් ඕල්රවුන්ඩර්ස්ලා කොහොමද තරගයකදී කණ්ඩායමට දායකත්වය දක්වන්නේ කියන එකට කදිම උදාහරණයක් මේ ක්‍රීඩකින් දෙදෙනා සපයලා තිබෙනවා. ඔවුන් දෙදෙනා මේක අහඹු විදිහට නෙමෙයි කාලයක් තිස්සේ දිගින් දිගටම නොකඩවා දක්වන දස්කමක් විදිහට හඳුන්වන්නට පුළුවන්. මොකද කණ්ඩායමට අසීරු අවස්ථාවවලදී ඔවුන් ඕනෑතරම් කණ්ඩායම බේරා ගැනීම සඳහා ප්‍රතිකරණයෙන් දායකත්වය දක්වලා තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය වගේ ක්‍රීඩකීන් අවධානයට ගත යුතු කාරණයක් බවට මේ කාරණය පත් වෙනවා. ඔවුන් දෙදෙනා අද දවසේදී පිත්තෙන් විතරක් නෙවෙයි පන්දුවෙනුත් සුපිරි දස්කම් දක්වයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ඒ පිළිබඳව කතා කරන්න වෙන්නේ හෙට උදේ ඩේවි රෝස් එකෙන්. එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතරේ තරඟ පහකින් යුක්ත එක්දින තරගාවලිය ඊයේ ආරම්භ වුණේ ඔස්ට්‍රේලියා කණ්ඩායමට පළමු තරගෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර දෙමින්. තරගාවලියේ පළමු තරගයේ නොටින්ග්හැම් හි ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී පැවත් වුණා. මෙහිදී කාසි වාසිය දිනාගත්ත
එංගලන්තේ වැඩබලන නායක හැරි බ්‍රූක් පළමුෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ. මේ අනුව පන්දු ආර 49යි පන්දු 4ක් තුලදී ඔවුන් සියල්ලන් දැවී ලකුණු 315ක් රැස් කරගන්නට සමත් වුණා. ප්‍රථම කඩුල්ල විදිහට ෆිල් සෝල්ට් ලකුණු 17ක් ලබා සිටියේදී දැවී ගියා. නමුත් ඉන් අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 120ක ප්‍රවේගකාරී සම්බන්ධතාවක් ගොඩනගන්නට බෙන් ඩකට් සහ විල් ජැක් සමත් වුණා. බෙන් ඩකට් පන්දු 91ක් තුලදී ලකුණු 95ක් වාර්තා කළේ 4 පහර 11ක් සමගින්. ඔහුගේ දෙවන එක්දින ශතකයට ලකුණු 5ක් පසුපසින් සිටියේදී මානස් ලබුෂේන්ගේ පන්දුවක් හමුවේ ඔහු වෙතටම පෙරලා උඩ පන්දුවක් ලබා දෙමින් බෙන් ඩකට් දැවී ගියා. විල් ජැක්ස් පන්දු 56කින් ලකුණු 62ක් රැස් කළේ 4 පහර 5ක් සහ 6 පහර 2ක් සමගින්. මෙය ඔහුගේ තුන්වන එක්දින අර්ධ ශතකය බවට පත් වුණා. 34 වෙනි පන්දුවාරයේ අවසන් පන්දුව වෙද්දී ලකුණු 232කට කඩුලු 3ක් විදිහට ප්‍රබල තැනක එංගලන්ත කණ්ඩායම රැඳුනේ පහසුවෙන් ලකුණු 350ක් 360ක් වගේ ලකුණු සංඛ්‍යාවකට යා හැකි වටපිටාවක් නිර්මාණය කරගනිමින්. නමුත් ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් ක්‍රියාත්මක වෙමින් අවසන් පන්දු 89 තුලදී එංගලන්තේ ඉතිරි කඩුලු 7ම දවා ගන්නට සමත් වුනේ ලකුණු 83ක් පමණක් ලබා දෙමින්. මේ අනුව ලකුණු 350කට ඔබ්බෙන් ලබා ගැනීමට හැකිව තිබිච්ච එංගලන්තයිනිම ලකුණු 315කට සීමා කරන්නට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් වුණා. නමුත් කැපී පෙනෙන දස්කම් දැක්වේ මානස් ලබුෂෙන්. ඔහු මේ තරගයට කලින් එක් දින කඩුලු 2ක් පමණයි දවාගෙන තිබුණේ. මේ තරගයේදී ඔහු ලකුණු 39කට කඩුලු 3ක් දවා ගත්තේ තමන්ගේ එක් දින දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමින්. මානස් ලබුෂෙන්ට අනගි සහයෝගයක් ලබා දෙමින් එංගලන්තයේ මැද පෙළ සහ පසු පෙළ බිඳ දමපු ඇඩම් සම්පා පන්දු ආර 10 ලකුණු 49කට සීමා කරමින් කඩුලු 3ක් ලබා ගනිද්දී ට්‍රැවිස් හෙඩ් කඩුලු 2ක් ලබා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණා. මේ අනුව එංගලන්ත ප්‍රතිකරණ බලෑණිය සුණු විසුණු කරන්නට සමත් වුණේ ඔස්ට්‍රේලියාවේ කැපී පෙනෙන ප්‍රතිකරුවන් දෙදෙනෙක් විසින් වීම විශේෂත්වයක් බවට පත් වෙනවා. ඒ වගේම ඔවුන් දෙදෙනා පන්දුවෙන් වගේම පිත්තනු උද්දස්කම් දක්වමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා කැඳවාගෙන යාමත් ඊටත් වඩා විශේෂයක් බවට පත් වෙනවා. පෙළතුරු වෙනිම ආරම්භ කරපු ඔස්ට්‍රේලියාව වේගවත් වගේම ස්ථාවර ආරම්භයක් ලබා ගත්තා. ට්‍රැවිස් හෙඩ් එක් අන්තයක ස්ථාවර වෙමින් කැපී පෙනෙන ප්‍රතිකරණයක් දියත් කරමින් තමන්ගේ හොඳම එක් දින ඉනිම මේ තරගයේදී සටහන් කරගත්තේ නොදැවි ලකුණු 154ක් වාර්තා කරමින්. මේ ලකුණු 154ට 4 පහර 20ක් සහ 6 පහර 5ක් ඇතුළත් වීම කැපී පෙනුණා. 119.37ක ප්‍රහාරාත්මක වේගයක් ඔහු රඳවා ගන්නට සමත් වුණා. මිචෙල් මාෂ් ලකුණු 10කට දැවී ගියා. ස්ටීවන් ස්මිත් සහ කැමරන් ග්‍රීන් දෙදෙනා ලකුණු 32 බැගින් ලබා ගන්නට සමත් වුණා. බෝලින් පාර්ට්නර්ෂිප් එක වගේම බැටින් පාර්ට්නර්ෂිප් එකටත් එකතු වෙච්ච මානස් ලබුෂෙන් පන්දු 61ක් තුලදී නොදැවි ලකුණු 77ක් ලබා ගනිමින් ට්‍රැවිස් හෙඩ් සමගින් තරගයේ ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේ පන්දු 36ක් ඉතිරිව තිබේදී. මේ අනුව පන්දු ආර 44ක් අවසානයේ කඩුලු 3කට ලකුණු 317ක් ලබා ගනිමින් 7.2 බිංදුවක දළ වේගයක් රඳවා ගනිමින් ඔස්ට්‍රේලියා කණ්ඩායම පහසු විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරන්නට සමත් වුණේ එංගලන්ත කණ්ඩායම එංගලන්තයේ තමන්ගේ මව්බිමේදීම අසරණ කරමින්. එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී මැතිව් පොට්ස්, ලියම් ලෙවින්ස්ටන් සහ ජේකබ් බෙතෙල් එක කඩුල්ල බැගින් ලබා ගැනීමට සමත් වුණා. නොදැවි ලකුණු 154ක් වාර්තා කරපු කඩුලු 2ක් දවාගත්ත ට්‍රැවිස් හෙඩ් තරගයේ වීරයා විදිහට නම් කෙරුණා. දේශීය විදේශීය තරඟ පිටියේ උණුසුම් තරඟ තොරතුරුත් එක්ක ක්‍රිකට් උන්මාදයට හොඳම බේත ක්‍රික් වීලොග් ටෙලිඩෝස් එක හැමදාම උදෙන්ම අරගන්න අමතක කරන්න එපා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. හෙටත් උදෙන්ම හම්බ වෙමු. ජය වේවා හැමෝටම.